ඊට පස්සේ දැන් මේ නිලධාරීන් ඇතුලේ ඉන්නකොට මහින්ද රාජපක්ෂ සහ මේ අය සංවිධාන වෙලා විශේෂම ඥානසාර හාමුදුරුවෝ මේ විමල් වීරවංශ වැනි මේ මහින්ද රාජපක්ෂගේ කල්ලි අය විසින් ගෙනියන ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ අය ඍජුවම මේ අය බලන්න යනවා සහ මේ පරීක්ෂණ අවුල් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකම ඔබට මතක ඇති ජනවාරි මාසේ 25 වෙනිදා හෝමගම අධිකරණය ඇතුළේදී ඥානසාර හාමුදුරුවෝ විසින් මට බැනවැදිලා මා තර්ජනය කරනවා, මා බියටපත් කරන්න උත්සාහ කරනවා. ඒ අයගේ ඒ ක්‍රියාකලාප ඉවර කළා නෑ. පසුගිය මාර්තු 15 වෙනිදා ඥානසාර හාමුදුරුවෝ උසාවිය ළඟට ඇවිල්ලා හිටියා වාහනයක් ඇතුළට වෙලා. එයාට ඒ නඩුව සම්බන්ධව උසාවියට යන්න බැහැ. එහෙම තියෙද්දි එයා ඒ විදියට හැසිරෙන්නේ මොන බලපෑමක් මතද? මේ ඉන්න හමුදා නිලධාරීන්ට ඇප ලබා දෙනවා කියලා පොගේ 15 වෙනිදා. ඒත් එදා එහෙම සිද්ධ වුණේ නැහැ. ඒකට මම හිතන්නේ ප්‍රධාන හේතුවක් වුණා මේ වෙනතුරු මේ පරීක්ෂණවලට හමුදා විසින් ලබා දිය යුතුම වාර්තා ලබා දීලා නැහැ. විශේෂයෙන්ම 2010 ජනවාරි 25 වෙනිදා දැනට මේ රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න නිලධාරීන් විසින් පාවිච්චි කරපු වාහන පිළිබඳ තොරතුරු තවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීලා නැහැ. යම් හේකින් තවමත් ප්‍රගීත්ව මරා දැම්මා හෝ මැරුණා කියලා නිශ්චිත සාක්ෂියක් ඉදිරිපත් කරලා නැති තත්ත්වයක් තමයි උසාවිය තියෙන්නේ. මෙම පුද්ගලයින්ට ඇප ලැබුණොත් උසාවියේදී මම බරපතල ජීවිත තර්ජනයකට මුහුණ පාන සිදුවෙනවා. මම විතරක් නෙමෙයි සමහර විට මේ නඩුව මෙහෙවන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මහත්තයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් ඒ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මොකද එතුමා තමයි මේ පරීක්ෂණ බාර දුන්නේ CID එකට. මම එතුමාගෙන් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා ප්‍රගීත්ගේ පරීක්ෂණ නවත්තන්න ඉඩ දෙන්න එපා, මේ පරීක්ෂණ කඩිනමින් ඉවර කරන්න, මගේ ජීවිතයේ වගකීම ඔබතුමා බාර ගන්න. යම් හේකින් මගේ ජීවිතයට යම් කරදරයක් සිද්ධ වුණොත් මොකද? ඒ අය දැන් හොඳට දන්නවා සාක්ෂි නැතිව කෙනෙක් මැරුවොත් ඒ අයට නිදහස් වෙන්න පුළුවන් කියන එක. පහුගිය කාලේ පුරා අපි දන්නවා ඒ වගේ කතා තිබ්බ ප්‍රගිද්දී මරණය සම්බන්ධයෙන්. සමහර කිව්වා ප්‍රගිත් ඇසිඩ් බාත් එක ගිල්ලලා මරලා කියලා. තවත් සමහරු කිව්වා ප්‍රගිද්දී අභ්‍යන්තර කොටස් ඉවත් කරලා මූදට ගිහිල්ලා දාලා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයකදී නම් එම සිද්ධිය ගැන නිවැරදි දක්ත්‍යක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ ඒක කරපු පුද්ගලයන්ට විතරයි. ඒ දැනට රක්ෂිත බන්ධනාගාරගත කරලා සිටින මේ නිලධාරීන්ට. ඉතින් මං ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මේ රටේ ඉන්න සියලුම තානාධිකාරයලවලින් ඉල්ලා සිටින්නේ යම් හේකින් මගේ ජීවිතයේ අනතුරට ලක්වන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ සම්බන්ධ ඔබතුමල්ලා මැදිහත් වෙන්න කියන එක ප්‍රගීද්දී පරීක්ෂණ නිසියාකාරව කඩිනමින් ඉවර කරන්න කියන එක.